Hi guys, අදත් අපි එකතු වෙලා ඉන්නේ liquid show එකත් එක්ක. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම දන්නවා මේ ඇවිල්ලා තියෙන්නේ අපේ අවුරුද්දේ ලස්සනම කාලේ. ඉතින් ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා පාරට එළියට පහළියට ගියාම ඕන තරම් ඔයාලට ඒක හොඳට දැනෙන්න ආරම්භ තියෙනවා. හැමතැනම ලස්සනට සැරසිලි කරලා ලස්සනට colorful දැක්කම ආසයි දෙනවා. ඉතින් මම මොකක් ගැනද කියන්නේ කියලා ඔයා දන්නවා මේ ඇවිල්ලා තියෙන්නේ නත්තල් කාලේ. ඉතින් නත්තල් කාලේ ගැන අනිවාර්යෙන් අපි මතක් කරද්දී අපි හැමෝම විනෝදයෙන් ඉන්න කාලයක් තමයි නත්තල් කාලේ කියන්නේ. ඉතින් නත්තල් කාලේ විනෝදෙත් එක්කම අපි කනවා බොනවා පාටි දානවා හරිම සන්තෝෂෙන් තමයි ඉන්නේ. ඒකම අපි ලික්විඩ් ෂෝ එකෙන් ඔයාලට තව දෙයක් කියලා දෙන්න යනවා මේ නත්තල් කාලේ හොඳටම සෙලිබ්‍රේට් කරන්න. මොකද ඔයාලා අපෙන් ගොඩක් අහලා තිබ්බා අනුරාධා අපිට ගෙදර ඉඳන් හදන්න පුළුවන් ඊසි කොක්ටේල්ස් මොනවද? අපිට ගෙදර තියෙන දේවල් වලින් හදා ගන්න පුළුවන් මොනවද මේ වගේ කාලයකට අපිට සෙලිබ්‍රේට් කරන්න කියලා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඒ වගේ අපිට ලේසියෙන්ම ගෙදර තියෙන පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් එකතු කරලා හදා ගන්න පුළුවන් රසම රස කොක්ටේල් එකක් හදන විදිහ. මීට සති කීපයකට උදදී අපි කතා කරා රම් ගැන ලංකාවේ හොඳම රම් එක මොකක්ද කියලා. දැන් ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනවා අනිවාර්යයෙන් මොකද්ද ලංකාවේ හොඳම රම් එක? ඔයා රම් එකක් ගන්න ඕන නම් මොකද්ද ගන්න ඕනි කියන එක. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නැත්තම් උඩින් ලින්ක් එක දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒක යූස් කරලා අපිට හදා ගන්න පුළුවන් සිම්පල්ම කොක්ටේල් දෙකක් හදන්න තමයි අද අපි යන්නේ. මේක හදන්න හරිම ලේසි. අපේ හැම ගෙදරකම තියෙන පුංචිම පුංචි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් යූස් කරලා මේ ලත්තල තවත් ලස්සන කරගන්න විදිහ තමයි අද අපි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා අපේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බ අපි රම් ගැන කරපු එපිසෝඩ් එකෙන් පස්සේ රම් වලින් හදන්න පුළුවන් කොක්ටේල් අපිට කියලා දෙන්න කියලා. ඉතින් එදත් අපි කිව්වා රම් කියන්නේ අපිට හරිම ඊසි ටු මික්ස්, හැම වෙලෙම අපිට ඕන දෙයක් එක මික්ස් කරන්න පුළුවන් දෙයක් කියන එක. ඉතින් ඒ වුණාට අද අපි ඔයාලට තවත් ඊසි කොක්ටේල් දෙකක් රම් මික්ස් කරලා හදන්න පුළුවන් කියලා දෙනවා. හැම දිනෙකම දන්න ඒත් අපි තව දෙයක් එකට එකතු කරලා අලුතෙන් දෙයක් කරන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි මොහිතෝ. මොහිතෝ කියන කොක්ටේල් එක නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් අද අපි හදනවා නෝමල් ක්ලාසික් මොහිතෝ එකක්. ඒ වගේම අපි වෝටර්මෙලන් එකතු කරලා වෝටර්මෙලන් කොක්ටේල් එකක් හදන්න යන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු අපිට මේක හදන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියන එක. අපි මුලින් සඳහන් කළා වගේ මේක රම් බේස් කොක්ටේල් එකක්. ඉතින් ඒක නිසා අපි මේකට යූස් කරන්නේ රම්. මම අද යූස් කරන්නේ රොක්ලන් වයිට් රම්. ගොඩක් වෙලාවට මේ වගේ කොක්ටේල් එකක් හදද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම රම් එකක් විදිහට මට රොක්ලන් වයිට් රම් එක ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපිට ඕනි වෙනවා මින්ට් ලියුස්. මින්ට් ලියුස් අපි ගෙනත් තියෙනවා. ඊළඟට අපිට ඕනි වෙනවා ලයිම්. ඔයාලට මේකට ලෙමන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මයිගාව තියෙනවා ෂුගර්. රෝ ෂුගර් අපිට මේකට ඕනි වෙනවා. ඊළඟ අනිවාර්ය දේ තමයි අපිට ඕනි වෙනවා අයිස් කියුබ්. ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි මේ වෝටර්මෙලන් තියෙන්නේ කියලා. මම අර කලිනුත් කිව්වා අපි මේ කොක්ටේල් එකෙන් පස්සේ අපි යන්නේ වෝටර්මෙලන් එකතු කරලා මේ මොහිතෝ එක හදාගන්නේ කොහොමද කියන්නේ. හරි, මුලින්ම අපිට ඕනි වෙනවා ලයිම් ගෙඩියක්. මම මුලින් කිව්වා වගේ ඔයාලට මේකට ලෙමන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේක හතරට පලා ගන්න එක. ඒ කියන්නේ ගෙඩියක් හතරකට වෙන් කර ගන්නවා වෙජස් විදිහට. අපි මේකේ තියෙන මේ සීඩ්ස් අයින් කරන්න ඕනි. හරි, ඊට පස්සේ අපි කපාගත්ත ලයිම් වෙජස් අපි එකතු කරනවා අපේ ග්ලාස් එකට. ඉතින් ඔයාලට මේකට අපි අද පාවිච්චි කරලා තියෙන හයිබෝල් ග්ලාස් එකක්. ඔයාලට ගෙදර ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ වගේ ග්ලාස් එකක්. ඉතින් මේ වගේ ග්ලාස් එකක් ඔයාලට මේක හදන්න ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඊළඟට අපි කරන්න යන්නේ අපි ගෙනල්ලා තියෙනවා ෂුගර්. ෂුගර් වලින් අපි ටේබල් ස්පූන් එකක් එකතු කර ගන්නවා අපේ ග්ලාස් එකට. හරි, ඊළඟට අපිට තියෙන්නේ මේ ලයිම් මේ වගේම ෂුගර් එකට එකතු වෙන විදිහට මඩල් කරගන්න එක. එහෙම නැත්නම් තලා ගන්න එක. ඉතින් මයිගාව නම් තියෙනවා මේ වගේ මඩලරයක්. ගොඩක් වෙලාවට ඔයාලට ගෙදර මේ වගේ එකක් නැතු වෙන්න පුළුවන්. ඒත් ඔයාලට මේකට ආදේශක උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. අර ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ගෙවල් වල තියෙනවා අර අපි මොකක් හරි දෙයක් කොටා ගන්න පාවිච්චි කරන පොඩි වංගෙඩි. ඉතින් ඒ වංගෙඩිය මේ වගේ එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේක මේ විදිහට එකතු කරගන්න. ඉතින් අපි දැන් යන්නේ මේක මඩල් කරන්න.
මේ විදිහට අපි හොඳට මේක මඩල් කරගත්තාම අර sugar ඒ වගේම අර lime wedges වල තියෙන lime juice දෙක හොඳට mix වෙනවා. ඉතින් අතරම අපි මේ මඩල් කරගන්න එකෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි. ඊළඟට අපි යන්නේ අපේ mint leaves එකතු කරන්න. ගොඩක් වෙලාවට මේ mint leaves එකතු කරද්දී අපිට mint leaves 8ක් 10ක් අතර ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ගොඩක් වෙලාවට මම ගොඩක් අය දැකලා තියෙනවා මොහිතෝ එකක් හදද්දී මේ mint leaves මේ mix එකටම දාලා කවලම් කරනවා. ඒ කියන්නේ lime sugar mint leaves උත් ඒකටම දාලා අර මඩල් කරගන්නවා. ඇත්තටම එහෙම කරන්න එපා. එහෙම කරාම වෙන්නේ මේ mint leaves ගොඩක් තැළුනම ඒක තියෙනවා තිත්තරහක්. ඒ තිත්තරහ ගොඩක් වෙලාවට වැඩි වෙනවා. ඇත්තටම අපි කරන්න ඕනේ මේ විදියට පොඩි තම්ප් එකක් එකතු කරන්න. ඒකෙන් අර mint leaves වල තියෙන flavor එක aroma එක එළියට ගන්න ලේසි වෙනවා. ඊළඟට අපි එහෙම කරායින් පස්සේ තමයි අපි මේක එකතු කරගන්නේ අපේ mojito එක. ඊළඟට අපි එකතු කරන්න යන්නේ rockland white rum. සාමාන්‍යයෙන් අපි මේ වගේ මොහිත එකට rockland white rum හරිය අපි යොදා ගන්න රම් එකක් මිලිලීටර් 50ක වගේ ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්නේ. ඉතින් අපි දැන් එකතු කරන්න යන්නේ අන්තිම රම් එකතු කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳින් මික්ස් කරගන්න එක. හරි ඊළඟට අපි කරන්න යන්නේ මේකට අයිස් කියුබ් එකතු කරගන්න එක. මේ විදිහට අපි ice cube එකතු කරගන්නවා අපේ ග්ලාස් එකට. හරි ඊළඟට අපිට තියෙන්නේ අපි හදන මොහිතෝ එකට සෝඩා එකතු කරගන්න එක. දැන් අපේ ක්ලාසික් මොහිතෝ එක හදලා ඉවරයි. මට මේක රස බලනකන් ඉවසILLක් නැහැ. මොකද මාත් ආසම කොක්ටේල් එකක් තමයි මොහිතෝ කියන්නේ. ඔයාලට තව දෙයක් කියන්නම් දැනගන්න ලෝකෙ වැඩියෙන්ම අලවි වෙන කොක්ටේල් එක විදිහට මොකද්ද කියලා හෙව්වොත් ඒක තමයි අනිවාර්යෙන් අවිවාදයෙන් අපිට කියන්න පුළුවන් ඒ ඇවිල්ලා මොහිතෝ කියන එක. හරි. අන්තිමට අපිට කරන්න තියෙන්නේ මේක මෙහෙමම බොනවට වඩා චූටි ගානිෂ් එකක් එකතු කරගන්නවා. පොඩි සරසිල්ලක් එකතු කරගන්නවා. මිංචි දල්ලක් මෙහෙම උඩින් තියාගන්නවා. අර මොන දේ වුණත් කනකොට බොනකොට ඒක ලස්සනට තව ඇහත් පිනවලා කන්න බොන්න ගත්තොත් ඒක තවත් රසවත් වෙනවා. ඉතින් මේ විදිහට අන්තිමට අපි එකතු කරගන්නවා. මේ විදිහට තමයි අද අපි ක්ලාසික් මොහිතෝ එකක් rockland white rum use කරලා හදාගත්තේ. හරි. ඉතින් දැන් මම ඊළඟට බොන්න තමයි යන්නේ. මම ඔයාලට කියන්නම් කොහොමද මේක වීලයිවට් කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් දැක්ක ගමන් මේක ගොඩක් කලර්ෆුල් ලස්සන කොක්ටේල් එකක්. හරි. දැන් බීලා බලමු කොහොමද ලස්සන වගේමද රහ කියලා. හරිම රිෆ්‍රෙෂින් ඩ්‍රින්ක් එකක්. මින්ට්, ලයිම් මෙතනින් ගියාම sugar, soda ඒ වගේම රම් එක mix වෙලා මේ ඩ්‍රින්ක් එක හරිම රිෆ්‍රෙෂින් ඩ්‍රින්ක් එකක්. ඔයාලට දවසේ ඕන වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැතුව බොන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් විදිහට මම මේක සජෙස්ට් කරන්න පුළුවන්. ඒ තරම් හොඳ රිෆ්‍රෙෂ්මන්ට් එකක් තමයි මේ ඩ්‍රින්ක් එකේ බලා ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි යන් ඊළඟ ඩ්‍රින්ක් එක හදන්න. අපි ඔයාලට කිව්වා කොක්ටේල් දෙකක් ගේනවා කියලා. දෙවෙනි එක හදන්න තමයි දැන් අපි යන්. දැන් අපි ක්ලාසික් මොහිත එක හදලා ඉවරයි. ඊළඟට අපි යන්නේ ටිකක් වෙනස් විදිහක මොහිත එකක් හදන්න. අපි ඔයාලට කලින්මත් කිව්වා අද අපි යන්නේ ඊළඟට වෝටර් මෙලන් එක මොහිත එකක් හදන්න. අර මම ඔයාලට හැම වෙලේම රම් ගැන කතා කරද්දී කියනවා ඊසි ටු මික්ස්. හැම දෙයක් එක්කම මික්ස් කරන්න පුළුවන්. ඉතින් අද අපි වෝටර් මෙලන් එක්කත් මික්ස් කරන්න යන්නේ. ඉතින් එහෙම හැම දෙයක් එක්කම මික්ස් කරන්න පුළුවන් කියලා පපයත් එක්ක එහෙම මික්ස් කරන්න යන්න එපා රම්. ඒක ගැලපෙන්නේ නැහැ. හරි. ඒකට අපි වෝටර් මෙලන් ගෙනත් තියනවා. අර කලින් වගේම මම හයිබෝල් ග්ලාස් එකක් ගෙනත් තියනවා. එහෙනම් බලමු කොහොමද වෝටර් මෙලන් මොහිත එක හදාගන්නේ කියලා. කලින් වගේම අපි ලයිම් ගෙඩියක් ගන්නවා. ඊළඟට ඒක වෙජස් විදිහට කපා ගන්න. අමතක කරන්න එපා මේකේ තියෙන සීඩ්ස් අනිවාර්යෙන් අයින් කරගන්න.
මේ විදිහට අයින් කරගත්තට පස්සේ අපි කරන්නේ අපි එකතු කරගන්නවා lime wedges 3ක්. මොකද ඉස්සෙල්ලා අපි 4ක් එකතු කරගත්තේ ඒක classic mojito එකක් හින්දා අපි මේකට එකතු කරන්නේ lime wedges 3ක්. ඊළඟට අපි එකතු කරගන්නවා watermelon. හරි මේ විදිහට. ඊළඟට ආයෙත් ඔයාලට මතක ඇති කලින් step ටික මේකට එකතු කරගන්නවා table spoon එකක් sugar. ආයෙත් අපිට තියෙන්නේ කලින් විදිහටම මේක හොඳට මඩල් කරගන්න එක. මෙහෙම මඩල් කරගත්තට පස්සේ වෝටර්මෙලන් වල තියෙන අර ජූසි ගතිය හොඳට එළියට ඇවිල්ලා තියෙනවා. ඒ ලයිම් එක මික්ස් වෙලා, ඒ වගේම සුගත් එක්ක මික්ස් වෙලා හොඳ රසයක් අපිට ගන්න පුළුවන්. ඊළඟට කරන්න දෙන්නේ අපි කලින් වගේම රොක්ලන් වයිට් රම් වලින් මිලිලීටර් 50ක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපි මින්ට් ලීව්ස් මේකට එකතු කරගන්න ඕනි. අපි මින්ට් ලීව්ස් එකතු කරනවා කලින් වගේම කොළ 8ක් 10ක් අතර ප්‍රමාණයක් තම්ප එකක් දීලා මේකට එකතු කරගන්න. හරි මේ විදිහට එකතු කරගත්තාට පස්සේ මේ හැම දෙකක්ම හොඳට මික්ස් වෙන්න අපි මේක මික්ස් කරගන්න. අතරම මේ මට හොඳට දැනටමත් මේ මින්ට් වල ඇරෝමා එක ඊට පස්සේ වෝටර්මෙලන් වල ඒ වගේම රම් එක එක එකතු වෙලා හරිම රසවත් ඒ වගේම හරි රිෆ්‍රෙෂින් ඇරෝමා එකක් මේ වෙලාවෙදී මට හොඳට දැනනවා මේ හදන ඩ්‍රින්ක් එකේ. ඊළඟට අපි කරන්න යන්නේ අයිස් කියුබ් එකතු කරන්න. එකතු කරගන්නවා අයිස් කියුබ්. අයිස් කියුබ් එකතු කරාන් පස්සේ අන්තිමට අපිට තියෙන්නේ සෝඩා එකතු කරගන්න. තමයි අපි වෝටර්මෙලන් එක මොහිතෝ එකක් හදාගත්තේ. ඉතින් මම අර කලිමුත් කිව්වා වගේ ඔයාලට මේකට පපාය වගේ දේවල් අරෙන්න සාමාන්‍ය ඔයාලට හිතා ගන්න පුළුවන් මේකට ගැලපෙන මොනවද ස්ට්‍රෝබෙරි, ග්‍රේප්ස්, අම්බ, පොමග්‍රේනේට් මේ හැම දෙයක්ම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති ෆ්ලේවර් එකක් එකතු කරලා හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට හොඳ ගයිඩන්ස් එකක් හම්බ වෙන්න ඇති රොක්ලන් වයිට් රම් පාවිච්චි කරලා කොහොමද මොහිතෝ එකක් හදාගන්නේ කියන එක ගැන. ඉතින් ඒ විදිහට තමයි අපිට ඒ ගැන කියලා දෙන්න පුළුවන් වුණේ. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම අපි හදන්න ඕනි කොක්ටේල්ස් මොනවද, මොක්ටේල්ස් මොනවද කියන එකත් අපිට පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඊළඟ වැඩසටහන් වලදී අපි මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි කොහොමද බලමු මේ වෝටර්මෙලන් එක හදපු මොහිතයේ රහ කියන එක. හරි. දැන් අපි යන්නේ අපි හදපු වෝටර්මෙලන් මොහිතෝ එක ට්‍රයි කරලා බලන්න. ඔයාලට කලර් එක බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සන කලර් එකක් ඔයාලට මේකේ. ඉතින් ඒ වගේම තමයි රහත් කියලා හිතනවා. අපි ගිහිල්ලා බලමු. ඔව්. ඒ විදිහම තමයි. අර අපි කලින් හදපු එකට වගේම තව මේකට වෝටර්මෙලන් උත් එකතු වුණාන් පස්සේ තවත් ඒකේ තියෙන රිෆ්‍රෙෂ්මන්ට් ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රොං ඩ්‍රින්ක් වලට ආස නැති කට්ටියට සිප් එකක් අරන් චිල් එකේ ඒක එන්ජොයි කරන්න කැමති කට්ටිය. ස්පෙෂලිස් ලේඩිස්ලාට, ස්පෙෂල් ලේඩිස්ලාට හොඳටම ට්‍රයි කරන්න පුළුවන් කොක්ටේල් එකක් තමයි අද හැදුවේ මේ වෝටර්මෙලන් මොහිතෝ එක. අනිවාර්යෙන් හදාගෙන ගොඩක් රස්නේ දවසක වුණත් ඔයාලට චිල් එකේ පැත්තට වෙලා ඉඳගෙන රිෆ්‍රෙෂ් වෙන්න නියම ඩ්‍රින්ක් එකක් තමයි රොක්ලන් වයිට් රම් එක මේ වගේ කොක්ටේල් එකක් හදාගන්න එක. හරි. එහෙනම්
අදට අපි ලික්විඩ් ෂෝ එකෙන් ගිහිල්ලා එන්න යන්නේ. අමතක කරන්න එපා ලික්විඩ් ෂෝ එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මේ වගේ වැඩසටහනක් ඔයාලට දාපු ගමන් එතකොට notification එක එනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි TikTok, Facebook, Instagram, Twitter මේ හැම එකම අපි ඉන්නවා. ඒ හැම එකම links උත් අපි පල්ලෙහෙන් දාලා තියෙනවා. ඉතින් follow කරන්න අමතක කරන්න එපා. ඔයාලා follow කරත් ඔයාලට මේ වගේ ගොඩක් දේවල් daily update ඔයාලට දැනගන්න පුළුවන්. හරි. එහෙනම් අද අපි ලික්විඩ් ෂෝ එකෙන් ගිහිල්ලා ඉන්නම් හැම දිනකටම සුබම සුබ නත්තලක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක මේ වගේම ලස්සන එපිසෝඩ් එකකින් හම්බ වෙමු.